මේ වෙලාවෙ ගොඩක් අය හිතනවා මේ රටේ සිද්ධ වෙන දේවල් අපිට අදාළ නැහැ කියලා. ඒ නිසා මේ නගර මැද්දෙන් ඇවිදගෙන යන බොහෝ දෙනාටත් මේ අපේ මේ උත්සාහය අමුතු දෙයක් වෙන්න පුළුවන්. ඉරිදා දවසේ නගරයට ඇවිල්ලා තකහනිය තමන්ගේ මොකක් හරි අවශ්‍යතාවයක් ඉටු කරගෙන නිවෙස් බලා යන එහෙට මෙහෙට යන බොහෝ දෙනාට එක පැත්තකින් රටේ මේ වෙන දේවල් අදාළ නැහැ, නැත්තම් වැඩක් නැහැ. අර ඉන්ද්‍රානන්ද සහෝදරයා කිව්වා වගේ රැයට මොනවා හරි බඩට දාගන්න ගමන් රූපවාහිනිය බලද්දී නවතම තත්ත්වයන් දැනගැනීමට තරම් මිනිස්සුන්ගේ දේශපාලනය පිළිබඳ ඌමනාව සාමාන්‍ය වෙලා තියෙන්නේ. නැත්තම් මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට දේශපාලනය එපා කරලා තියෙන්නේ. ඒ නිසා මේ මාලිගාවේ කුමන්ත්‍රණ, එහෙම නැත්තම් පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන මේ අලකලංචි, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නේ කොහොමද කියන ප්‍රශ්න මේ රටේ සාමාන්‍ය මිනිස්සු බොහෝ දෙනෙක්ට අදාළ නැති වෙන්න පටන් අරගෙන තියෙනවා. එක වේලක් අමාරුවෙන් කාපු මිනිහට ඊළඟ වේල හොයාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි මූලික වෙලා තියෙන්නේ. දැන් අවුරුද්ද ඉවර වෙගෙන එනවා, අලුත් අවුරුද්දක් පටන් ගන්නවා. ඒ අවුරුද්ද පටන් ගනිද්දි දරුවන්ට පාසලට අලුතෙන් පොත්පත් ටික ලෑස්ති කරන්න ඕනේ, ඇඳුම පැළඳුම ලෑස්ති කරන්න ඕනේ, තව දහසක් දේවල් එකතු කරන්න තියෙනවා. ගෙවුණු අවුරුද්ද ණයතුරුස් ගොඩකින් ගෙවිලි වරුණේ, කන්නේ පාළු වෙලා ගියා. කලින් නියග නිසා පාළු වුණා, දැන් කීඩාව නිසා පාළු වුණා. එනිසා සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන ප්‍රශ්නේ තමයි මූලික. ඒ ප්‍රශ්නෙට පොරබදනවා හැර මේ වෙන්නේ මොන මගුලක්ද කියලා අලුතෙන් හිතන්න දෙයක් නැහැ. ගෙදර ඇවිල්ලා හවසට ටීවී එක ගන බලන ගමන්, කනබොන ගමන් වෙන්නේ මොකක්ද කියලා ඉඳලා හිටලා උළුව දැම්මට මේක මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා බොහෝ දෙනෙක් හිතනවා. එක පැත්තකින් බැලූ බැල්මට ඒක ඇත්ත. අනිත් පැත්තෙන් අපි මුංගේ විගඩම් බලලා හිනා වෙද්දී අපිට අමතක වෙනවා මුංගේ මේ ඇස්සතු වෙන විහිළුව සාහසික විහිළුවක්. ඒ විහිළුවට හිනා වෙන්න නෙමෙයි අපිට අවසානයේදී අපේ ජීවිත මතින් උත්තර බඳින්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මේ වෙන හෙයියන් මාරුව ඇත්ත තමයි, ඒක උන්ගේ බල කතාවක් වෙන්නේ. එක කඳවුරකින් තවත් කඳවුරකට බලය මාරු කිරීම සදා ඉතිහාසයේ හැමදාකම වගේ අපව දඩමීමා කරගන්න එක. නමුත් ඒ ක්‍රියාවලිය අපේ ජීවිතවලට බලපානවා. ඒ බලපාන දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එක පැත්තකින් මේ වෙලාවේ මැදපන්තියේ බොහෝ බුද්ධිමතුන් අතර යනවා එක පැත්තක ප්‍රවණතාවයක්. මේවට හිනා වෙලා ලොකු ඇමති මණ්ඩලයක් නඩත්තු කරපු අපිට අගමැතිවරු දෙන්නේ කජ්ජක්ද කියලා අහලා, අනේ උඹලා රණ්ඩු නොවී ඉඳපල්ලා කියන තැනට මිනිස්සුන්ගේ විඥානය සකස් වෙමින් යනවා. මේවට හිනා වෙන තැනට මේ බලපොරොත්තුව බලලා මේවා ඉතාම තුච්ච නීච දේශපාලනය ගැන කතා කරන්නත් ලැජ්ජයි කියන තැනට පත් වෙන ජන විඥානය ඇතුලේ, එහෙම මිනිස්සුන්ට හිතන්න පොළඹවන එක ඇතුලේ, අනිත් පැත්තෙන් දේශපාලනය අපිට අදාළ නැහැ. නැත්තම් දේශපාලනේ උඹලට අදාළ නැහැ. එව්ව අපි බේරගන්නම්. උඹලා බලන් ඉඳපල්ලා කියලා අපිව නරඹන්නන් කරන උමනාව සංගවිලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අවුරුදු 3ක් මේ ගෙවුණු ආණ්ඩුවේ ආර්ථික පීඩාව දරා ගන්න බැරුව, බදුබර දරා ගන්න බැරුව, බඩු බිල දරා ගන්න බැරුව ජීවිතේ හෙම්බත් වෙන මිනිස්සු මේ පාලනය වෙනස් කිරීම පිළිබඳ උවමනාවක් තිබුණා. තමන් මූණ දෙන ප්‍රශ්න වලට අර පරණ උත්තර නැවත සංසන්දනය කර දෙන්න මිනිස්සුන්ගේ ඔළුව සකස් වෙමින් තිබුණා. එනිසා විකුණනවා කියන මුවාවෙන් ජාතිවාදය වපුරගෙන ආර්ථික ප්‍රශ්නයක් දඩමීමා කරගෙන නැවත වතාවක් රාජපක්ෂගේ බලයට පාර කපන සමාජ මනෝභාවයක් තිබුණා. ඔහොම බෑ රට හදන්න. රට හදන්න නම් දරදඬු පාලනයක් ඕනේ, නීතිය ඕනේ, හොඳින් හරි නරකින් හරි රට අරන් යන්න පුළුවන් මිනිහෙක් ඕනේ කියලා හදාගෙන ආපු කතාවේ රාජපක්ෂට බලය එකතු කරන තැනට කේන්ද්‍රගත වෙමින් තිබුණා. එනිසා
මේ 26 වෙනිදා කුමන්ත්‍රණය වෙද්දී මෙරට ඇවිල්ලා නතර වෙච්ච තැනක් තිබුණා. එනිසා අපි මේ කතාව ලෙහා ගන්න අපි හැමෝටම කියනවා, තමන් කැමති තැනින් කතාව කියන්න පටන් ගන්න එපා මහත්තයෝ. උනේ මොකක්ද කියලා මේ ඉතිහාසය ඇතුලේ හරියට පෙළ හදාගෙන ඇවිල්ලා බලමු. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපි කොතනද හිට ගන්න ඕනේ කියලා. ගොඩ දෙනෙක් කැමති ඔක්තෝබර් 26 වෙනිදා රෑ සිද්ධ වෙච්ච කුමන්ත්‍රණෙන් කතාව පටන් ගන්න. තවත් අය කැමති 2015 ජනවාරි 8 පටන් ගන්න. හැබැයි කතාව ගොඩක් ඈතට යනවා. ගොඩක් දේවල් කතා කරන්න වෙලා නැති වුණත් ලංකාවේ දේශපාලනේ හැමදාම එකෙක් ඇවිල්ලා අපට කෙලවලා 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 උප්‍රජාතන්ත්‍රවාදී නැති කළා, රට විනාශ කරලා ආර්ථිකය හැබ කළාට පස්සේ අපේ මිනිස්සු හිතනවා ඊගාවට එන එක අපේ බලාපොරොත්තු ඉටු කරයි කියලා. නැති වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී දෙයි රටේ ආර්ථිකය හදයි, අපි අනාගතයට අරන්යි කියලා කල්පනා කරනවා. එනිසා මේ බලාපොරොත්තු තමයි හැම වෙලාවෙම එක ධනපති කණ්ඩායමක් වෙනුවට තව ධනපති කණ්ඩායමක් බලයට ගේන්න ධනපති පන්තිය පාවිච්චි කරේ. එනිසා රාජපක්ෂට බැරි වුණා. ඒ බැරි වෙච්ච කතාවෙන් තමයි ගොඩක් අය පටන් ගන්න ලෑස්ති වෙන්නේ. එයා ප්‍රජාතන්ත්‍රවාදය නැති කරපු කතාවෙන් පටන් ගන්න. හැබැයි ඊනියා නිදහසෙන් 48 අවුරුදු 70ක් තිස්සේ මෙරටේ හැම ධනපති පාලකෙක්ටම උරුම වෙච්ච පොදු කතාවේ තමයි ඒ රාජපක්ෂගේ කතාවක් තියෙන්නේ. එනිසා මේ සම්පූර්ණ ඉතිහාසය කියන චිත්‍රය ඇතුළේ තියලා ඔක්තෝබර් 16 වෙනිදා උනේ මොකක්ද කියලා කල්පනා කරොත් අන්න අපට උත්තරේ හොයාගන්න පුළුවන් වෙනවා. ඔක්තෝබර් 26 වෙනිදා වෙච්ච ගොඩාක් දේවල් වලින් අපිට තේරුණු එකම දේ තමයි මොකක්ද, 2015 ජනවාරි විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවායි කියලා ආපු මිනිහා නැවත වතාවක් විධායක ජනාධිපති ධුරයට වරම හොයාගන්න පාරක් කපන්න හැදුවක් ගේමක්. එනිසා මේ පැත්තෙන් අගමැති ධුරය මහින්ද රාජපක්ෂට පිරිනමලා අලුත් ආණ්ඩුවක් හදලා මෛත්‍රියේ සිහිනේ උනේ වෙන මොකක්වත් නෙමෙයි. අද බිඳිලා තියෙන්නේ ඒ සිහිනය මොකක්ද? තමන් දෙවෙනි ධූර කාලයත් කෙසේද ජනාධිපති පුටුවේ වැජඹෙන්නේ. 15 ආවේ අහෝසි කරන්ට. හැබැයි ඔක්තෝබර් 26 මේ පටන් ගත්ත පෙරලියට මුල වුණේ මොකක්ද? තමන්ට නැවත වතාවක් බලයේ සිටීමට හැකි වැඩපිළිවෙල කුමක්ද? අන්න ඒ වැඩපිළිවෙලට තමයි අරයද්දි. එනිසා මේ කතාවට මූලිකය වුණේ 2015 ඒ ආපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන නවත්තන්ට පෙරම්පුරාගෙන තෝරගත්ත මිනිහම වීම දෛවයේ සරදමක්, ඉතිහාසයේ සරදමක්. ආපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනේ නැවතීමේ තිත තියන්න 2015 මෙරටේ බොහෝ සිවිල් ක්‍රියාකාරිකයෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරපු මිනිස්සු මූලිකය කරගත්තේ මේ මෛත්‍රීපාල සිරිසේනම. ඒ සිරිසේනම තමයි 2018 ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගමනේ අවසානය හරවලා නැවත රාජපක්ෂ බලයට අතවනන්නේ. රාජපක්ෂ බලය පරාද කරන්ට කැඳවපු මිනිහාම නැවත රාජපක්ෂ බලයට අතවනනවා. රාජපක්ෂ බලයට આવොත් තමන්ට පොළව යට අඩි 6ක් වැළලෙන්න සිදු වුණාය කියන මිනිහාම නැවත ගෙනල්ලා ජනාධිපති මන්දිරයට වඩම්මලා අගමැති ධූරයෙන් පිදුම් ලබනවා. එනිසා මේ වෙච්ච හෙයියන් මාරුව මොකද්ද? එක පිටිපස්සේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? දැන් මේ සිද්ධ වෙච්ච දෙයින් පස්සේ තමන් පනවපෝපින් හිටපු ජාතිවාදයේ ජාතිකවාදයේ සියලු හැකියාවල් ඒකරාශි කරගෙන අවුරුදු 30ක් පාවිච්චි කරලා තිබුණු රාජ්‍ය යාන්ත්‍රණය නිලධාරී තන්ත්‍රයේ උපයෝගී කරගෙන
රාජපක්ෂ ජනාධිපතිවර ඇතුළු කණ්ඩායම නැවත තමන්ගේ බලය ස්ථාපිත කරමින් හිටිය. එනිසා වෙච්ච කුමන්ත්‍රණින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට වැටුණා. බරපතල අත්තෝමතිකත්වයකට මඟ පෑදිමින් තිබුණ කියන කාරණය ගැන අපට දෙගිඩියාවක් නෑ. ඒ අත්තෝමතිකත්වය මෙරටේ ජාතික සමගිය විනාශ කරන අත්තෝමතිකත්වයක් කියන කාරණය ගැන විවාදයක් තිබුණේ නෑ. ඒ අත්තෝමතිකත්වය පෙර පරිදි රොෂෙන් චානකලට රතුපස්වල ජනතාවට ඇන්ටිලිල වගේ දීවරයන්ට මරු කැදවන අත්තෝමතිකත්වයක් වෙන බවට අපට කිසිදු සැකයක් තිබුණේ නෑ. එනිසා කලින් නවත්තපු තැන ඉඳලා රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන යන්න මෙතනින් වටපිටාව හැදෙන්න පුළුවන්කම තිබුණා කියන එක විවාදයක් නෑ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන නවත්තන්න ගෙනාපු මිනිහම නැවතේ රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන ආරම්භ කරන්න ගෙනල්ලා වඩම්මලා අගමැති ධූරයෙන් පිදුම් දීලා අන්න ආණ්ඩුවක් පත් කරලා වැඩ කටයුතු ටික සිද්ධ කරනවා. ඒ නිසා මේ මොකක්ද වෙන්නේ? වෙන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ අනතුරේ ඒ අනතුරට වෙන උත්තරනේ. එනිසා අපි සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වය අත්නෝමතිකත්වය පරාද කරගන්න පෙළ ගැහමු කියලා බොහෝ දෙනෙක් කෑ ගහන්න පටන් අරගෙන තියෙනවා. වැස්ස වහිනකොට බලේට ගේන්න බලාගෙන ඉන්න ඊළඟ ධනපති නායකයාගේ මාලිගයේ වටේ මේ උන්නහැලා පොඩි පොඩි කූඩාරම් අටවනවා. දැනුත් සිද්ධ වෙන්නේ ඒක. දැන් වහිනවා දේශගුණයේ අප්සට්. ප්‍රජාතන්ත්‍රවාදී අවුල් වෙලා තියෙන්නේ. මාර අවදානමක් එන්නේ. එනිසා මේ වැස්සෙන් බේරෙන්න ප්‍රජාතන්ත්‍රවාදී රකගණ්ඩායි කියලා ඊගාව බලයට එන එකාගේ මාලිගයේ වටේ අටවලා තියෙන කූඩාරම් වලට හැම එකම රිංගනවා. දැන් අපටත් එන්න කියනවා මේ කූඩාරම් වල ළඟින්ද ප්‍රජාතන්ත්‍රවාදී ලොකු ප්‍රශ්නික බේරගන්න වැඩ කරමු කියලා. මොකද වෙන්නේ? වැස්ස වැඩි වෙලා කුණාටුව හැමති ඔය කූඩාරම් ගහගෙන යනවා. ඔය කූඩාරම් වලට රිංගලා ඉන්න හැම එකම දන්නේම නැතුව ඊළඟ ධනපති බලමාරුවට රිංගනවා. එනිසා මේ පැත්තෙන් මහින්ද රාජපක්ෂගේ අත්නෝමතික ඒකාධිපති ගමන වළක්කලා රනිල් වික්‍රමසිංහගේ අත්නෝමතික ඒකාධිපති ගමනකට මඟ පාදන වැඩපිළිවෙලකට මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතාව ඔය මහත්තුරු අපි දන්නේම නැතුව අරගෙන යනවා. එනිසා ඔන්න ඔතනින් වෙනස් වෙච්ච කතාවක් අපට තියෙනවා කියලා කියන්න තමයි අපි එකතු වුණේ. දැන් මේ රටේ මිනිස්සු කියන්නේ සිරිසේන මහින්ද මහත්තයාට දෙවනි සැරේත් ආප්ප කැව්වා කියලා. කලින් වතාවේ ආප්ප කාලා ඇවිල්ලා හොර රහසේ පොදු අපේක්ෂකයා වුණා. මේ වතාවේ ආප්ප කාලා මන්දිරයට ගෙනල්ලා අගමැති ධූරය දීලා මොකද කරේ? ඔක්තෝබර් 26 වෙනිදාට කලින් කල්පනා කළ බලන්න. මේ ආණ්ඩුව අවුරුදු තුනකට වැඩි කාලයක් මේ රට පාලනය කරලා ජනතාවගේ බලාපොරොත්තු සුණු විසුණු කරලා යහපාලනය බලයට ගේන්න කත්තදපු එකෙක් එකෙක්ට නැති වෙන තැනට නන්නත්තාර කරලා බලාපොරොත්තු සුන් කරලා අන්න අතරබං කරලා තිබුණේ. අන්තිමේදී බලද්දි රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව හොඳයි කියන්ට මොකෙක්වත් ඉතුරු වෙලා හිටියේ නැහැ. තුන්තේරි විල කියපු ජේවිපි එක ඊට සතියකට උඩදී තමයි 23 වෙනිදා ආණ්ඩුව එළවමු කියලා පාගමනින් කොළඹට ආවේ. ආණ්ඩුව හදන්න මූලික වෙච්ච පුරවැසි බලය සිවිල් ක්‍රියාකාරිකෝ ඒ සියලු දෙනා මේ ආණ්ඩුව අපේ විශ්වාසය බින්දයි කියලා ප්‍රකාශ කරන්න පටන් අරගෙන තිබුණේ. ඒ නිසා යහපාලනේ ගෙනාපු උදවිය තමන්ගේ බලාපොරොත්තු සුන් කරගෙන නන්නත්තාර වෙලා හිටිය ඔක්තෝබර් 26 වෙනකොට. හැබැයි මේ වෙච්ච හුටපටෙන් මොකද වුනේ? ඔක්තෝබර් 26 මේ බලමාරුවෙන් පස්සේ අන්න
ව්‍යාපාලනේ ගේන්ට කත්තදලා නන්නත්තර වෙලා හිටපු දවිය සියලු දෙනා නැවත වේගින් ඒකරාශි වෙන්න පටන් ගත්තා. මේ පැත්තෙන් රාජපක්ෂගේ බලය ඒකරාශි කරන්න වැඩ වෙද්දී අනිත් පැත්තෙන් ඊට විරුද්ධ බලවේග සියල්ල ඒකරාශි වෙන්න පටන් ගත්තා. දැන් ආණ්ඩුව අවුරුදු 3ක් කරපු දේවල් නොකරපු දේවල් අදාළ නැහැ. මෙන්න මගේ අම්මෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් එනවා. ආවොත් ඉවරයි. ඒ නිසා අපි මේ වෙන්න තියෙන විනාශය බලකන්ට එකතු වෙමු කියන තැනට ඔන්න සාකච්ඡාව පටන් ගත්තා. ඒ නිසා දැන් බොහෝ දෙනාට මේ ප්‍රශ්නේ මුලා මතකයි. ඇයි අපේ වගේ රටවල් වල මේ කියන ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ නැත්තේ? ප්‍රජාතන්ත්‍රවාදයේ උන් කියන අවම සීමාවල්වත් තියෙන්නේ නැත්තේ ඇයි? ඇයි අපේ රටේ පාර්ලිමේන්තුවට විධායකයට ව්‍යවස්ථාදායකයට ඔය ධනපති ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ කියන සාපේක්ෂ ස්වාධීනකම තියාගන්න බැරි? ඇයි ඒ සියල්ල එකට එකතු කරලා විධායක ජනාධිපති ධූරය වගේ අත්නොමතික බලයන් ගොනු ගහන්න සිද්ධ වෙලා තියෙන්නේ? ඇයි සමාජයේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඇයි අධිකරණ ස්වාධීන නැත්තේ? ඇයි මාධ්‍ය වලට නිදහසක් නැත්තේ? ඔය ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ කෑලි කෑලි ගොඩක් අහන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? ලංකාව වගේ රටවල් වල ඒක හරියට කරන්න බැරි ඇයි? ඒක තමයි ප්‍රශ්නේ. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නේ පටන් ගන්නේ පාලකයාගේ හොඳ නරක හෝ කැමැත්ත අකමැත්ත පිළිබඳ ප්‍රශ්නෙන් නෙමෙයි. පාලනය පිළිබඳ ඔවුන් මූණ දීලා තියෙන තත්ත්වෙ විසින් තමයි. ඒ නිසා ඔය කොයි පාලකයාත් දාන දීගෙන සුභසාධනය දීගෙන බොහොම යහමින් සෙමින් තමන්ගේ පාලනය කරන්න පුළුවන් නම් ඒකට එල්ල වෙන අභියෝග අඩුයි කියලා දන්නවා. ඒක වැඩි කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් කියලා දන්නවා. හැබැයි ඔද්දල් වෙලා තියෙන කඩන් වැටෙන් ඩොණ්ඩමෙන්න තියෙන ලංකාව වගේ රටක ආර්ථිකයට ඒ ආර්ථිකය පාලනය කරන්න පත් වෙන පාලකයන්ට මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්ටයි ප්‍රශ්න විසඳන්න බැරි වුණාම විරුද්ධ වෙන මිනිසුන්ව මර්ධනය කරන්නයි ඒ ගමන් උන් අර පොතේ ලියලා තියෙන ලස්සන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව රට පාලනය කරන්නයි එකතරේ බෑ. ඒ නිසා පොතේ ලස්සනට ලියලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය මෙහෙමයි, පාර්ලිමේන්තුව ස්වාධීනයි, අධිකරණය ස්වාධීනයි, අධිකරණයේ පාර්ලිමේන්තුවේ බලය චෙක් කරන්න පුළුවන් විදියට බලය සමතුලිත වෙන විදියට විධායකයේ බලය හදන්න ඕනේ. ඌ අපිට පොත්වල ලියලා උගන්වනවා. හැබැයි දේශපාලනේ ආර්බුද ආපුවාම ඌ අහුම වෙන්නේ නැහැ. ඒ නිසා අපේ වගේ රටවල් වල ආර්ථිකේ වැටිලා ජනතාවගේ සුභසාධනය උදුරගනිද්දී තමන්ට ජීවත් වෙන්න තියෙන අයිති ඉල්ලලා කෑ ගහන ජනතාව ඉදිරියේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න බෑ. බදු පිට බදු පණවලා ජනතාව මත මේ ආර්ථිකයේ පීඩනය වටලා කොහොම හරි තමන්ගේ පාලනය පවත්වාගෙන යද්දී ඒ නීති හදන්න නම්, ඒ නීති රකින්න නම්, විරුද්ධ වෙන ජනතාව මඩින්න නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ඊනියා සලු පිළිගලවලා අත්නොමතිකත්වේ කරා යන්න ඕනේ. කල්පනා කළ බලන්න රාජපක්ෂ වෙඩි තිබ්බේ, රාජපක්ෂ වෙඩි තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදී නැති උනේ කොයි අවස්ථාවලද කියලා කල්පනා කළ බලන්න. අර මොනවද රාජපක්ෂ අවුරුදු උත්සවවලට පැනලා අවුරුදු කුමාරි තරගෙට හිටපු ගෑනු ළමයින්ට වෙඩි තිබ්බේ නැහනේ. රාජපක්ෂ වෙඩි තිබ්බේ මුංගේ ඉඩියා සංවර්ධනය කර්මාන්ත ශාලා හදනවා. ඒ කර්මාන්ත ශාලා වලින් පරිසරය විනාශ වෙනවා. බොන්ට වතුර ටික නැති වෙනවා. තමන්ගේ වතුර ටික, බොන්ට තියෙන වතුර ටික මේ මුංගේ සංවර්ධනයෙන් කර්මාන්ත වලින් විනාශ වෙනවා කියලා කෑ ගහලා පාර්ථ බැස්ස රතුපස්සල ජනතාවට තමන්ගේ ප්‍රශ්න විසඳගන්න කියලා උත්තර ඉල්ලලා පාර්ථ බහපු ජනතාවට වෙඩි තිබ්බේ. කල්පනා කළ බලන්න රොෂෙන් චානක රටේ ආර්ථිකය කඩාගෙන වැටෙද්දී සේවකාර්ථ සාධක අරමුදල් ටික කොල්ල කන්න දත කාලා හදපු ක්‍රියාවලියට විරුද්ධව පාර්ථ බහපු වෙළඳ කලාපේ කම්කරුවන්ට වෙඩි තිබ්බේ රොෂෙන් චානක. අනිත් පැත්තෙන් රටේ ආර්ථිකය බරපතලවන්නේ සාමාන්‍ය මිනිස්සු මත දීවරයන්ට
තෙල් සහනාධාර දීල තිබුණ ඒව කැපුවා භූමිතෙල් මිල වැඩි කරා. ඒ වැඩි කරපු භූමිතෙල් මිල දරාගන්න බැරුව දීවරය පාර්ත බැස්සා. පාර්ත බැහැපු දීවරයන්ට ඇන්ටනිලට වෙඩි තිබ්බා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරපු රාජපක්ෂගේ කතාව තියෙන්නේ ගමන තියෙන්නේ මේ ක්‍රියාවලිය ඇතුලේ. ඒකයි 2015 අපි කිව්වේ ගෙනියන්නේ මේ ආර්ථික වැඩපිළිවෙල නම් කරන්නේ නවලිබල වැඩපිළිවෙල නම් ඒ වැඩපිළිවෙල ඇතුලේ පීඩාවට පත්වන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලගෙන ඉදිරියට එද්දී ඔය කොයි මහත්යටත් ප්‍රජාතන්ත්‍රවාදය දෙනවයි කියලා ආවට දෙන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා මර්ධනයේ කතාව, අත්නෝමතිකත්වයේ කතාව, ප්‍රජාතන්ත්‍ර විරෝධීත්වයේ කතාව නිර්මාණය වෙන්නේ එක එක පාලකයාගේ හොඳ නරක අනුව නෙමෙයි, කැමැත්ත අකමැත්ත අනුව නෙමෙයි. මේ වගේ රටක මේ පාලනයේ ආර්ථිකය ගෙනියන්න උන්ට නිර්මාණය වෙලා තියෙන තත්වයන් අනුව ඒ තත්වයන් වටහා ගන්නේ නැතුව ප්‍රශ්නේ මොකක්ද කියලා වටහා ගන්න නැතුව උත්තර හොයන්ට යන හැමෝටම අන්න ඊගාව ධනපති පාලනයට අදාළ මාලිගාව වටේ ගහලා තියෙන අර කූඩාරම් වලට රින්ගන්ට අවස්ථාව තියෙනවා. එනිසා මේ අර්බුදේ ලංකාවේ අර්බුදේ කරවටක් ගිල්ලා තියෙන්නේ. දැන් ලංකාවේ ශිෂ්‍ය පාරට බැහැලා උද්ඝෝෂණය කරද්දී පාරවල් වහද්දී ජනතාවට හිංසා වෙනවා. ජනතාවට තමන්ගේ දිනදා කටයුතු කරගන්න බැරි වෙන්න එහෙම උද්ඝෝෂණ කරන එක ඉල්ලීම් කරන එක වරදි කියන ලිබරල් මහත්තුරු දැන් ලෝකෙ දිහාට හැරලා බලන්න ප්‍රංශ ගිනි ගන්න පටන් අරගෙන තියෙන්නේ. උද්ඝෝෂණ කරලිකාරී තත්ත්වයන් දක්වා වර්ධනය වෙන්න පටන් අරගෙන තියෙන්නේ. මුළු යුරෝපේ පුරාම අඩු වැඩි වශයෙන් ගෙවුණු අවුරුදු කීපය ඇතුළේ විවිධ විරෝධතා මතුවෙන්න පටන් අරගත්තා. ඒවා යුරෝපෙන් නතර වෙලා නැහැ. ඒවා මේ ඉන්දියාවට ආසියානු කලාපයට ඇවිල්ලා තියෙන්නේ. තමන්ගේ ජීවත් වීමේ ප්‍රශ්න වලට විරුද්ධව තමන්ට ලැබෙන සොච්චම් වැටුප ප්‍රමාණවත් නැහැ කියලා අධ්‍යාපනයේ අයිතිය ඉල්ලලා සෞඛ්‍ය අයිතිය ඉල්ලලා තව බොහෝ ජීවත් වීමට අදාළ කොන්දේසි උට කර ගැනීම සඳහා ජනතාව මහබඟට බහිමින් තියෙන්නේ. එනිසා ඒ ලෝකේ තියෙන අර්බුදෙන් ලංකාව ගැලවිලා නැහැ. මේක ගලව ගත්තා කියලා පහුගිය කාලේ පම්පෝරි ගැව්වට රාජපක්ෂ අවුරුදු දෙකක් කලින් ජනාධිපතිවරණේ තියන්න දැඟලුවේ ඇයි? ඒ සුමන සිරිගේ අනාවැකිය අහලා රවටිලා නෙමෙයි, කබ්‍රාල්ගේ අනාවැකිය අහලා. අවුරුදු දෙකක් යද්දී තව ආර්ථිකය අමාරු වෙනවා, තව ප්‍රශ්න බරපතල වෙනවා. ඒ ප්‍රශ්න බරපතල වෙන තත්ත්වයක් ඇතුලේ ජනාධිපතිවරණේ තියලා ජනතාවගේ කැමැත්ත ගන්නවට වඩා ලේසි ප්‍රශ්න එන්න ඉස්සෙල්ලා තියපන් තියලා රවට්ට ගනින්. එතකොට තව හතරකට ඉඩ තියෙනවා. එහෙම කොරන්න ගිහිල්ලා තමයි වැඩේ යනගත්තේ. එනිසා මේ අර්බුදය හඹාගෙන එමින් තිබුණා. ඒ අර්බුදයේ පෙරනිමිති බලලා තමයි කලින් තිබ්බේ තියලා වැඩ වරද්දාගත්තේ. එනිසා ඒ අර්බුදය යහපාලනය සුරංගලා ලෝකමවල සාක්කු පුරවනවා කියලා, දසලක්ෂයකට රැකියා දෙනවා කියලා, දියුල පිටියේ ඉඳලා කුලියා පිටියට ආර්ථික කලාප හදනවා කියලා ආවට උන්ට දෙන්න පුළුවන් උණු ආර්ථිකයකුත් නැහැ, උන්ට දෙන්න පුළුවන් උණු තාක්ෂණයකුත් නැහැ. ඒ කිසිවක් උපද්දන්න බැරි මට්ටමට මෙරටේ ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලිය ආර්ථිකය බිඳ වැටිලා තියෙන්නේ. එනිසා දෙනවා කියපුවා දෙනවා වෙනුවට බොඩ නගනවා කියනවා කියලා ආව වෙනුවට ආර්ථිකයේ තිබුණු සුබ සාධනෙ ක්‍රමානුකූලව කපන්න සිද්ධ වුණේ. පොදු ප්‍රවාහනයට දුන්නු මුදල් කැපුවා, සෞඛ්‍යයට දුන්නු මුදල් කැපුවා, සෞඛ්‍යයට පෞද්ගලීකරණය රින්ගන්න විවිධ ව්‍යාපෘති ගෙනාවා, අධ්‍යාපනයට දුන්නු මුදල් කැපුවා, අධ්‍යාපනයේ විකුණන්නට පාර හදා ගෙනාවා. එනිසා කිසිදු ක්ෂේත්‍රයක කිසිදු ජනකොටසකගේ අයිතිවාසිකම් ඉටු කරන්න, මූලික ඉල්ලීම් ඉටු කරන්න මේ ආණ්ඩුවට පුළුවන් වුණෙත් නැහැ. එනිසා දෙනවා කියපු දේවල් එකක්වත් දෙන්න බැරි වුණා. දෙනවා කියපු දේවල් වෙනුවට මේ ආණ්ඩුවත් ආපු දවසේ ඉඳලා බදු පිට බදු ගහන්න පටන් ගත්තේ, දඩ පිට දඩ ගහන්න පටන් ගත්තේ. බඩු මිල වැඩි වෙන්න පටන් ගත්තා, බදු බර වැඩි වෙන්න පටන් ගත්තා. අලුත් බදු පනත් ගෙනාවා, වැටුපට පවා බදු ගහන්න තීරණ ගත්තා. එනිසා යන්න තිබුණේ එක පාරක අර්බුදයට උත්තර නැහැ. එතකොට තමන් ගෙනියන ක්‍රියාවලියට විරුද්ධ වෙන ජනතාවට මර්ධනය කැඳවීම හැර මේ ආණ්ඩුවටත් වෙන උත්තරයක් නැහැ. එනිසා 2015 බලාපොරොත්තු තියාගෙන ඉද්දී සියලු දෙනාට අපි කිව්වා
ඔය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපොරොත්තු උඩු හුලගේ ගහගෙන යනවා. මොකද ආර්ථිකය පිළිබඳ වැඩපිළිවෙල උන්ගෙත් ඒකයි මුන්ගෙත් මේකයි. ආර්ථිකය පිළිබඳ වැඩපිළිවෙල දෙකම එකනම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපොරොත්තු උඩු හුලගේ ගහගෙන යනවා. ඒ කිව්වා වගේම ආපු ආණ්ඩුවට අඩුතරමේ ජනතාව රවට්ට ගන්නවත් මොනවත් දෙන්න බැරුව ගියා. තමන්ගේ අතේ පළාත් පාලන ආයතන ටික පළාත් සභා ටිකේ බලය ඒකරාශී කරන්නවත් මොනව හරි හොඳ තත්වයක් හදලා ඡන්ද ටික තියාගන්න බැරුව ගියා. ඡන්ද තියෙන එකත් පස්සේ හරි වාසි තත්වයක් එයි, ඊගාව අවුරුද්දේ හරි හොඳ තත්වයක් එයි, එතකොට සහන දීලා පස්සේ තියමු කියලා අන්න මැතිවරණ ටිකක් ටික ටික පස්සට දාගෙන ආවා. ඒ නිසා හිතපු දේවල් කරන්න බැරුව ගියා. කරන්න පුළුවන් තත්වයක් තිබුණේ නැහැ. එවැනි ප්‍රජාතන්ත්‍රවාදයට පහසු වටපිටාවක් මේ වගේ රටවල් වල මේ තියෙන ආර්ථිකෙත් එක්ක නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ ප්‍රශ්නේ මුලට යමු, ඇත්තටට යමු. අන්න එතකොට අපිට පුළුවන් උත්තරේ හොයාගන්න. 2015 දීත් මේ රැවටිල්ලට අපි වැදගෙන යන්න ආවා. 2015 දීත් අපිට බොහෝ දෙනා ඇවිල්ලා කිව්වා නපුරෙන් නපුර අඩු නපුර තෝරමු, දෙන්නකින් කොයිකද නපුරු වැඩියෙන් නපුරු වැඩි එක අපරාධ කරන්න අඩු නපුරු එකට සහය දෙමු. අඩු නපුරු එක ඊගා වටේදී වැඩියෙන් නපුරු වෙලා එන හැටි අපි ඉතිහාසය අත්දකලා තියෙනවා. කවුරුත් පටන් ගන්නකොට සුදු වෑන් දාන්නේ නැහැ. කවුරුත් පටන් ගන්නකොට කම්කරුවට ගොවියට දීවරයට වෙඩි තියලා පටන් ගන්නේ නැහැ. හැබැයි තමන්ගේ පාලනයේ අර්බුද හමු වෙන සමයේදී තමයි සුදුවැන් කරලියට එන්නේ. ඒ නිසා මේ පාලනෙත් තව අවුරුදු දෙකක් තුනක් ගියා නම් මාධ්‍යවේදීන් අතුරුදහන් වෙනවා අපට බලන්න තිබුණා. සුදුවැන් පැමිණෙනේවා බලන්න තිබුණා. කම්කරුවන්ට ගොවියන්ට ශිෂ්‍යයන්ට වෙඩි තියෙනේවා බලන්න තිබුණා. වෙඩි නොතිබ්බට සුදුවැන්න ආවේ නැති වුණාට මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් මරා නොදමුවට රාජපක්ෂ පාලනේ නවත්තපු තැන ඉඳලා රාජපක්ෂ පාලනයටත් වඩා හොඳට ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙල මේ ආණ්ඩුව දිගටම කරන් යන්න පටන් අරගෙන තියෙනවා. කල්පනා කරලා බලන්න, මෛත්‍රී ජනාධිපතිවරයා ඉස්සෙල්ලම ඇවිල්ලා එනකොට කිව්වේ හදිසි නීතිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්ධන නීති අහෝසි කරනවා කියලා ආවේ. ඇවිල්ලා ආපු ගමන්ම ඊගාව මාසේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ ගැසට් එකට අත්සන් කරා. අත්සන් කරලා කිව්වා වරදිලා අත්සන් කළේ කියලා. දැන් යහපාලනයට එදා අපි එකතු වුණේ නැහනේ. ඒතන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරගලය නැහැ කියලා අපි කිව්වනේ. දැන් අදත් අපිට බොහෝ දෙනා ඇවිල්ලා කතා කරනවා මේ අත්නොමතිකත්වය භයානකයි, මේ අත්නොමතිකත්වය ගොඩනගින්නේ අන්තජාතිවාදය මත, ඒක භයානකයි, ඒ නිසා ඒක පරාද කරන්න එන්න. අපි අහනවා දැන් මේ ඔක්තෝබර් 26 වෙනිදා කුමන්ත්‍රණයෙන් හදිස්සියේ ඇහරුණු මාතුරු දැන් ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෑබොර දෙන බොහෝ දෙනා 2015 මෛත්‍රීපාල සිරිසේන බලයට ගේන්න උදව් කරපු අය බොහෝ දෙනා බලයට පත් වෙලා අසුරු සැනින් සිරිසේන හදිසි නීතිය දීර්ඝ කිරීමේ ගැසට් එකට අත්සන් කරද්දී මොකද මහත්යෝ කරේ? කතා කරාද? කට ඇරියද? නැත්තම් නිදාගෙන හිටියද? හදිසි නීතිය දීර්ඝ කරන ගැසට් එකට ඇවිල්ලා අත්සන් කරා. අපි කෑ ගහද්දි කිව්වා වරදිලා අත්සන් කරේ, දන්නේ නැතුව අත්සන් කරේ. පොත්ත බබා රටේ ජනාධිපති, දැන් ඔය ලස්සන්ට විධායකේ බලතල අත්හදා බලන්නේ. හදිසිය ගැසට් එකට අත්සන් කරා විතරක් නෙමේ, හමුදාවට පොලිස් බලතල පවරන ගැසට් එකට අත්සන් කළා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී ගැන මේ කතා කරපු මහත්තුරු කොහෙද හිටියේ? ඊළඟට අවුරුදු දෙකක්, තව අවුරුදු දෙකක් අත්තඩංගුවට පත්වුවන්ව පැය 48ක් රඳවා ගැනීමට පොලිසියට බලතල ලැබෙන අන්න නීතියට අත්සන් කළා. තව අවුරුදු දෙකක් දික් කරන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මතක තියාගන්න. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නේ කියන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි, මේ මහපාර්ත බහැල යන හැම පුරවැසියටත් ඒ අයිතිය තියෙනවා. හැම මිනිහෙක්ටම
තමන්ව අත්අඩංගුවට ගන්නවා නම් ඇයි අත්අඩංගුවට ගන්න කියලා දැනගන්න අයිතියක් තියෙනවා. අත්අඩංගුවට ගත්තනම් වරදි කරුවෙක් නම් අධිකරණයට ඉදිරිපත් කරනකම් තමන්ට නීති රකවරණේ තියෙනවා. හැබැයි ඒ නීති රකවරණේ අපේ රටේ පුස්සක්. ඒවා දේශපාලනයේට පොලිසිය ලොකු ලොක්කන්ට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. අත්අඩංගුවට පත් වුණාම සිරනැදිරිවල ඇඳන් ඉන්න ඇඳුමෙන් එල්ලිලා මැරෙන මිනිස්සු කියන්නේ පහර කෑමට ලක් වෙලා මැරෙන මිනිස්සු මිසක වෙන කවුරුත් නෙමෙයි. දැන් අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැමදාම කියනවා ආයුධ පෙන්නන්ට ගියා වෙඩි තිබ්බා. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී? ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ පාර්ලිමේන්තුවේ කතාව විතරද? අත්අඩංගුවට පත් වෙච්ච මිනිහෙක් තමන් වරදිකරුවෙක්ද නැද්ද කියලා අධිකරණයකින් තීරණය කරන්න නැතුව මරන්න පොලිසියට හරි වෙන කාට හරි බලයක් තියෙනවද? වරදිකරුවෙක් වුණත් ඔහුව වරදිකරුවෙක් බවට නිර්මාණය කරපු මේ සමාජෙට ඒ වරද්ද කොටස ගෙවන්න බැරි නම් තනි මිනිහෙක් ඒකට වග කියන්න ඕනේද? කල්පනා කරලා බලන්න. එනිසා ඒවා ඔක්කොම අහෝසි කරන නීතිවලට අන අස්සම් කරමි. ඊළඟට ඉන්ද්‍රානන්ද සහෝදරයත් කිව්වා විද්‍යුත් හැඳුනුම්පත පුද්ගලයන්ගේ ජීව දත්ත එකතු කිරීම අපරාධවලට සම්බන්ධ වූවන්ගේ පවා ජීව දත්ත එකතු කිරීම පිළිබඳ ලෝකේ තියෙන විවාදයක්. බොහෝ රටවල්වල ජීව දත්ත එකතු කිරීම පිළිගන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වලට අනුව. ඒ වගේම අපි තියලු දෙනාටම අපේ පුද්ගලභාවය පිළිබඳ අයිතියක් තියෙනවා. ඒව ජාලගත කරලා සම්බන්ධ කරලා උන්ගේ බුද්ධි තොරතුරු වලට එකතු කරගන්න පුළුවන් වෙන්න හැඳුනුම්පත් කාර්යාලයයි ආගමන විගමන දෙපාර්තමේන්තුවයි බුද්ධි තොරතුරු ඒකකයි එකට දාලා එක ගොඩනැගිල්ලක හදපු තැනින් තමයි විද්‍යුත් හැඳුනුම්පතේ කතාව එළියට එන්නේ. එනිසා මේවා තාක්ෂණය මිනිසුන්ට පහසු කරන්න සියලු තොරතුරු ගබඩා කරපු ලස්සන පරිගණක මුදුකාංගයක් තියෙන ඩෙන්ටි කාඩ් එකක් දෙන්න ඒවා බයිලා ඒ සියල්ල පිටිපස්සේ තියෙන්නේ තොරතුරු ජාලගත කරන්න මිනිසුන්ගේ පෞද්ගලිකත්වයේ අනන්‍යතාවය මේ ලිබරල් මහත්තුරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී කියන සීමාවෙනුත් අන්න උල්ලංඝනය කරලා කඩාගෙන වදිනවා. එනිසා අපි අහනවා රාජපක්ෂ පටන් ගත්තේ විද්‍යුත් හැඳුනුම්පත කේන්ද රනිල් මෛත්‍රී පාලනයේ විද්‍යුත් හැඳුනුම්පතේ ක්‍රියාවලිය අවසන් කරේ. එතකොට මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ඔබේ මගේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අයිතිය උදුරගත්තේ. ඒක උදුරගනිද්දී කතා කරන්න මොකෙක්වත් නැහැ. අපිව අල්ලන් ගිහිල්ලා නීති ඉස්සරහට ගෙනියන්නේ නැතුව පොලිස් කූඩුවේ පය 48 තියන්න පැනලයන්ට හැදුවයි කියලා වෙඩි තියන්න බෙල්ල වැල දාගත්තයි කියලා ගහලා මරන්න නීතියට තියෙන අයිතිය ඒක අභියෝග කරන්න අපට අයිතියක් නැහැ. උන් ඒවා 24 48 කරගනිද්දී ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ මේ මහත්තුරු නිහඬයි. තස්වාදයේ වැළක්වීමේ බලත හොසි කරන්න ආවේ. හැබැයි ඊට වඩා භයානක ප්‍රතිතස්ත බලතක් ගෙනාවේ. ශිෂ්‍යයන්ට නඩු පෙවරුවා වර්ජනය කරපු තපල් ටෙලිකොම් දුම්රිය විශ්වවිද්‍යාල අනාත්මින සේවකයෝ මේ සියලු දෙනාගේ වර්ජන නවත්තන්න ජනාධිපතිවරයා තමන්ගේ බලතල පාවිච්චි කරලා මහජන ආරක්ෂා පිළිබඳ විශේෂ විධිවිධාන පාවිච්චි කරලා ගැසට් නිකුත් කරේ. එනිසා ගෙවුණු අවුරුදු තුනෙත් රාජපක්ෂ නවත්තපු තැනින් දිගටම පටන් අරගෙන ප්‍රජාතන්ත්‍රවාදී අහෝසි කරගෙන ආවා. රාජපක්ෂ නවත්තපු තැනින් තාක්ෂණික නගරය පටන් අරගෙන අන්න දැන් ඊට වඩා ලොකු කරලා කරගෙන යනවා. ඒ ගම්බිම්වල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත නැහැ, අයිතිවාසිකම් නැහැ. වරාය නගරය රාජපක්ෂ පටන් ගත්තා. ඊට වඩා අක්කර 269ක් ලොකු කරලා අන්න හදාගෙන යනවා. රාජපක්ෂ නවත්තපු තැනින් ඒව පටන් ගත්තේ දේශපාලන සිරකරුවෝ නැහැ කිව්වා. එනකොට කිව්වේ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්න විසඳනවා. අතුරුදහන් වූවන්ට සාධාරණ ඉටු කරනවා. ඇවිල්ලා මොකද කරේ? අතුරුදහන් වූවන්ගේ කාර්යාලය කියලා තමන්ට කඩේ ගිය උන් ටිකකට රැකියා ලබා දෙන කාර්යාලයක් හදලා දුන්නා. එක අතුරුදහන් වූවෙක් පිළිබඳ, ලලිත් කුහන්ලා පිළිබඳ, උතුරේ අතුරුදහන් වෙච්ච තව බොහෝ දෙනෙක් පිළිබඳ යුක්තිය ඉටු කිරීම පමා වෙලා තියෙනවා. යුක්තිය ඉටු කිරීමට කිසිවක් නොකර දැන් නැවත ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නය අරගෙන කෑ ගහන්න පටන් අරන් තිනවා. ඇයි? මේ තමන්ගේ බලය අහිමි වීම පිළිබඳ ප්‍රශ්නේ. එනිසා මහින්ද අසංකලේ පකිස්තානයේ නිදහස් වෙලද කිව්සුම. මේගොල්ලෝ අසංකරේ සිංගප්පූරුවත් එක්ක නිදහස් වෙලද කිව්සුම. මහින්ද ගේන්ට හැදුවේ සීපා
නම වෙනස් කල්ලා මේ ගොල්ලො ගෙනාව එක්ක වෙනසක් නෑ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරපු ගමන් මගම තමයි නැවත එතන ඉඳලා රගෙනාවේ. ඒ අවුරුදු තුනේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරද්දි දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කෑමර දෙන බලවේග අපි අහනවා කොහෙද නිදාගෙන හිටියේ? රනිල් වික්‍රමසිංහගේ ආගමතිකමට කෙළවිලා මිනිහා එළියට වැටුණම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලවේග අවදි වී ඇත. අපි අහනවා ටෙලිකොම් වර්ජනයට, තැපැල් වර්ජනයට, වෘත්තීය සමිති මර්ධනය කරන්න විශේෂ විධිවිධාන ගැසට් නිකුත් කරද්දී ඔය බලවේග කොහෙද හිටියේ? අපි අහනවා ශිෂ්‍යන්ට විරුද්ධව ගේන්න පුළුවන් සියලු මහාකාරයේ පනත් යටතේ දඩුවම් කරන්න උසාවි පනවද්දී උසාවි වලින් ශිෂ්‍යන්ගේ උද්ඝෝෂණ වලට විරුද්ධව වාරණ නියෝග ගනිද්දී ඔය ජනතාව කොහෙද හිටියේ? අපි අහනවා රාජපක්ෂ තමයි විකුණන්න පටන් ගත්තේ පැල්වේර. පැල්වේර විකුණන්න විරුද්ධ වෙච්ච ගොවියන්ට පහර දීලා මේ යහපාලන ආණ්ඩුව වැඩ පටන් ගත්තේ. රාජපක්ෂගේ කාලේ 2011 තමයි චීනෙට රාජාංගනේ වැවේ වතුර ටික දෙන්න තීන්දුව කළේ. ඒ වැවෙන් දෙකන්නේ ඒ ගොවියන්ට වගා කරන්නත් වතුර ටික මදි. රාජපක්ෂගේ කාලේ දෙන්න තීන්දුව කරා යහපාලනේ ඇවිල්ලා දුන්න. ඒකට විරුද්ධව උද්ඝෝෂණය කරපු ගොවීන් 55 දෙනෙක්ට තාම නඩු පවර්ලා තියෙනවා. අපි අහනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැන් ප්ලේ පපුව උණු වෙන මහත්තුරු කොහෙද හිටියේ? කොහෙද නිදාගෙන හිටියේ කියලා අපි අහනවා. 2008 තමයි ඩොන්ලංකා සමාගම බුත්තල තනමල්විල අක්කර 8000ක් බලෙන් අත්පත් කරගෙන වන ජීවි දෙපාර්තමේන්තුවට අයිති කෙසෙල් වවන්න පටන් අරගෙන තියෙන්නේ. බලෙන් අල්ලගෙන වන ජීවි දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් කෙහෙල් වවනවා. සාමාන්‍ය මිනිහෙක් කැලේට ගිහිල්ලා දරකෝටුවක් කටා ගත්තොත් අන්න නඩු පවරනවා, දඩ ගහනවා 50,000යි. කොම්පැනි අක්කර ගණන් දසදහස් ගණන් අල්ලගෙන වවනවා. එව්වට නෑ. මලික් සමරවික්‍රම 2016 තමයි පනත ගෙනාවේ. මොකටද? කැබිනට් එකට දැම්මා පේපර් එක. මේ අයිතිය නිත්‍යානුකූලම සමාගමට පවරමු. රාජපක්ෂලා නවත්තපු තැනින් පටන් අරගෙන ගියේ ගොවියගේ කම්කරුවගේ ශිෂ්‍යයාගේ මෙරටේ පීඩිත ජනතාවගේ වතුකම්කරුවගේ. දැන් වඩිවෙල් සුරේස්ලා කියනවා එහෙන් මෙහෙට මාරු වෙන්නේ විකිණෙන්නේ 1000 ගන්ටලු. 1000 අවුරුදු ගානක් තොරොම්බල් කරා. තාම ලිපිණයක් නැහැ. ඇඩ්‍රස් එකක් නැහැ. අර්ධ පුරවැසියෝ, පුරවැසිභාවය නැහැ. බිංගඟලක් නැහැ. නිවාසයක් නැහැ. සොච්චන් දෛනික පටුපකට කඹරන. එනිසා මෙරටේ මෑන් පව කම්කරුවන්ගේ, වතු කම්කරුවන්ගේ, විශ්‍රාම වැටු අහිමි බොහෝ දෙනාගේ, රජයේ සේවකයන්ගෙත් මේ ආණ්ඩුව ඇවිල්ලා විශ්‍රාම වැටු නැති කරා. එනිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමස්ත ප්‍රශ්නේ මේ ප්‍රශ්නෙන් පැනලා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී නැත්තම් මේ බලාරගලයට විතරක් උත්තර හොයන්න බෑ. නැවත මැතිවරණකින් විතරක් උත්තර හොයන්න බෑ. නැවත දෝෂාභියෝග ගෙනල්ලා මේ ආණ්ඩුව වෙනුවට තව ආණ්ඩුවක් ගෙනල්ලා උත්තර හොයන්න බෑ. හැමදාම උන්ගේ බලය පිළිබඳ ප්‍රශ්නය වෙනුවට අපි යෝජනා කරනවා මෙරටේ සාමාන්‍ය මිනිසුන්ගේ, ගැහණුන්ගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය තමයි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා බහට ගේන්න ඕනේ. ඒක ගේන්න තමයි අපි වැඩිහත් වෙන්නේ. එනිසා අපි කියනවා දැන් ඉතිහාසයේ හැමදාම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරගලය තොරම්බල් කරලා ගෙනල්ලා මේ ධනපතිය වෙනුවට ඌ එපා වුණාම තව ධනපති පාලකෙක් ගේන්න දඩවීම කරගත්තා. අපි කියනවා නෑ, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරගලයට මින්පස්සේ නායකත්වයේ දෙන්න ඕනේ වම. එනිසා මේක පෙරටුගාමි සමාජවාදී පක්ෂයට විතරක් තනියෙන් කරන්න බෑ. මෙරටේ හර්ධ සාක්ෂියක් තියෙන යුක්තිය ඉල්ලන සාධාරණ හැම ගැහණියෙක් මිනිහෙක්ටම අපි කියනවා වමට කැමති, වමට නැඹුරු හැම කෙනාටම අපි කියනවා තමන්ගේ පක්ෂ නායකයෝ ගියාවේ ලඟපුවාවේ ඔය ගුබ්බෑම්බල
හැබැයි අපි ඔබට කියනවා ඇත්ත සටන තියෙන්නේ මහපොළොවේ. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් එක්ක බැඳිලා. අන්න ඒක වෙනුවෙන් ඒක ගොඩනගන්න පුළුවන් අලුත් තැනකට අලුත් මධ්‍යස්ථානයකට එකතු වෙන්න එකතු වෙන්න අපිත් එක්ක අත්පල් බෙදගන්න කියලා අපි ඔබට කියනවා. බොහොම ස්තුතියි.